නව ජනාධිපතිවරයා අපත් වීමෙන් පසු කළ දැනුම් දීම අනුව ජනාධිපති කාර්යාලය වෙත බාර දුන් රථවාහන සහ ඒවා භාවිත කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් පසුගියදා මාධ්‍ය දැනුවත් කළා. එම නිවේදනයේ දැක්වුණේ එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ ඒවා නොවන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දුර කාලය තුළදී පත් කරන ලද කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ වාහන බවයි. සංවිදේනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔටෝ ෂීල්ඩ් ගණත් නැහැ. අදාළ වාහන පරිහරණය කළ පුද්ගලින්ගේ නාම ලේඛනයක්ද එහිදී ප්‍රසිද්ධියට පත් කළ අතර ජනාධිපති උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මියට පෝෂ්‍ය කයිනි එස් වර්ගයේ ජීප්‍රතයක් ලබා දී තිබූ බවද එහි දැක්වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම වෙනුවෙන් රෝසි සේනානායක මහත්මිය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. සාවස්ත්‍රියේ පුස්කකා තිබිච්ච ওই පෝෂ් රථය ගෙනල්ලා මට බාර දුන්නා. මම ඒක පෝෂ්ද මොකද්ද කියන එක දන්නේ නැහැ. මම ඔකට නැගලා ගියාම ඔක මගදී හැන හිටියා. මම අධ්‍යක්ෂතුමාට කතා කළා ජනාධිපති කාර්යාලයේ උතුමාට කිව්වා මේ වාහනේ නම් මට එපා මේක ගන්න මේක මට වෙන එකක් දෙන්න කියලා. මැඩම් එකක් හොයලා දෙනකම් ඕක තියාගන්න කිව්වා. ඒ අතරතුරේ මට තේරුණා මේ වාහනේට අධික ලෙස ඉන්ධන වැය වෙනවා කියන එකත්. මේ පෝෂ් රථය ඇත්තටම කියනවා නම් දොරවල් අරින්න බැරි, ඩිකිය දොර කවදක්වත් අරින්න බැරි, සන්රූෆ් එකක් තිබ්බා ඒක වේයෝ කාපු. වහිනකොට රියදුරාගේ පැත්තේ දොරෙනුයි ඉස්සරහා දොරෙනුයි වතුර ගලන හරියට මේන්ටේන් නොකරපු වාහනයක් මම මේක එපාම කියලා දුන්නා. දෙවෙනි සැරේටත් ආපහු මට ඕක දුන්නම ඕක මහමග කිරිමණ්ඩල මාවතේදී නැවතුණා. නැවතිලා ස්ටාර්ට් කරන්න බැරුණා. දැන් පස්සේ මම ආපහු ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවේ නැහැ. මේ මම සැප විඳින්න ගත්ත මම සැප විඳින්නේ නැහැ. මට දෙනකොට ඒ වාහනේ ගන්න දෙයක් නැහැ. ඒ වාහනේ ආද විකුණන්න බැරි තත්ත්වයක තියෙනවා. මම ගිහිල්ලා ගෝල්ෆ් ෆේස් පිටිනේට දැම්මේ නැහැ ওই වාහනේ. නමුත් මගේ නමට දාලා තියෙන්නේ මේ වාහනේ බාරගත්ත විදියට. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනවිත් බාර දුන් වාහන අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේශාන්ත ගුණසේකරට ලබා දුන් වාහනයක්ද ඇති බවට එම ලැයිස්තුවේ දැක්වුණු නමුත් පසු එම වාහනය උදේශාන්ත ගුණසේකරට නොව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලකට ලබා දුන් එකක් බවට ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේශාන්ත ගුණසේකරද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අනුර දිසානායක ජනාධිපතිවරණි තා වගකීමෙන් අවධාරණය කරනවා. ඔබ පත් වෙලා පොඩි කාලයයි ජනාධිපති වෙලා. හැබැයි ඔබතුමා පත් කරලා තියෙන කාර්ය මණ්ඩල වලින් පරිස්සම් වෙන්න. මොකද ඊයේ දුන්නු මාධ්‍ය නිවේදනයේ මගේ ගාව තියෙනවා. දේකාන්ත ගුණතිලක මන්ත්‍රීවරයාගේ නමට තමයි මගේ නම පටලවලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමාගේ මාධ්‍යංශ ප්‍රධානියා මට විවෘතව ඊයේ දුරකථනයෙන් කතා කළා. ඔහු සමාව ගත්තා මගේ මං සමාව ගන්නකොට බොහෝ දේවල් වෙලා ඉවරයි. මාධ්‍යංශ නිවැරදි කරා මම නෙවෙයි පද්ම උදේශාන්ත ගුණසේකර නෙවෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක කියලා. නව ක්ලෝස් අප් නැචරල්ස් කරාබු නැති සහ ඔරේන්ජ් සාරය සමගින් ෆ්‍රෙෂ් එකේ ජෙල් වෙන්න.